අයිබෝවන් සුබ දවසක් දරුව හැම දෙනාටම අදත් පුතේ සාදරයෙන් පිළිගන්නවා සමිත දිල්ෂාන් YouTube ICT නාලිකාවට ඉතින් අද මම පුංචි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා වගේම මමත් ආස කරන දේ ඒ ඇවිල්ලා පුතේ මම හරි ආසයි ආස ගුවන් යානයක් යනකොට ඒ ගුවන් යානය කොහෙටද යන්නේ මොකක්ද ඒ ගුවන් යානයේ නම මේ වගේ විස්තර බලන්න ඒ විතරක් නෙමෙයි මම මුහුදක් අයින්නට ගියත් මම ඒත් ආසයි ඈත තියෙන නැව මොකක්ද කොහේ ඉඳන් දෙන්නේ මොකක්ද මේ නැවේ නම ඇත්තටම මේ නැව මොන වගේද ඇතුළ මෙන්න මේ වගේ විස්තර හොයන්න හරි අපි හරි ආසයි පුතේ ඉතින් පුතාලට මේ වෙනකොට අන්තර්ජාලය හරහාම මේ සජීවීව මේ මොහොතේම ගුවන් යානයක් දැක්කොත් ඒ ගුවන් යානේ නම මොකක්ද කොහේ ඉඳන් දෙන්නේ ඒ වගේම අපි ගත්තොත් එහෙම නැවක් නම් ඒ නැව කොහේ ඉඳන් එන නැවක්ද මෙන්න මේ වගේ විස්තර හැම එකක්ම හොයාගන්න හැකියාවක් නැහැ විශේෂයෙන් පුතේ දැන් හිතන්න ඔයාලගේ කවුරු හරි නැහැද කෙනෙක් පිටරට ඉඳන් ලංකාවට එනවා එතකොට එයා දැන් මේ වෙනකොට කොහේද ඉන්නේ මෙන්න මේ වගේ වුණොත් අපිට ට්‍රැක් කරලා බලන්න පුළුවන් ගුවන් යානේ පිටත් උනාද දැන් කොයි හරියද තියෙන්නේ නැවක් නම් දැන් පිටුම අපිට බඩු පැකේජ් එකක් එනවා කියලා රට ඉඳන් එහෙනම් දැන් පැකේජ් එක මොහොතේ කොයි හරියද තියෙන්නේ මෙන්න මේ වගේ හැම විස්තරයක්ම අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා මං අද කියලා දෙන්න යන වෙබ් අඩවි හරහා ඉතින් අපි තවත් වෙලාව ගන්න නැතුව අපි බලමු කොහොමද අපි ගුවන් යානයක් හරි එහෙම නැත්නම් නැවක් ට්‍රැක් කරන්නේ කියලා ඉතින් මම පුතාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් පුතාලට මම කොහොමද අපි නැවක් ට්‍රැක් කරන්නේ කියලා ඉතින් පුතේ මෙන්න මේකට අපි යන්න ඕනේ මරයින් ට්‍රැෆික් කියන වෙබ් අඩවියට හරි අකුරු මතක තියාගන්න MARINETRAFFIC මරයින් ට්‍රැෆික් මෙන්න මේකෙන් අපිට පුළුවන් පුතේ මේ මොහොතේ තියෙන ඕනෑම නැවක් ට්‍රැක් කරන්න දැන් උදාහරණයක් විදිහට නැව විතරක් නෙමෙයි උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් පුතේ හිතමු අපි කවුරු හරි හම්බන්තොට පැත්තේ දීවරේ මාළු අල්ලන්න ගිහිල්ලා ඉන්නවා කියලා මේ මොහොතට අන්න එහෙනම් අපිට ඒ බෝට්ව උනත් ට්‍රැක් කරගැනීමේ හැකියාවක් තියෙනවා දැන් උදාහරණයක් විදිහට පුතාලගේ කවුරු හරි දීවර කර්මාන්තය සඳහා මොහොතට යනවනම් මේ මොහොතේ බෝට්ව කොහෙද තියෙන්නේ මෙන්න මේ විස්තර පවා අපිට පහසුවෙන් නැරඹීමේ හැකියාව තියෙනවා මේ මරයින් ට්‍රැෆික් කියන වෙබ් අඩවි හරහා ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා ඉක්මනින් හිතන්නේ ඔන්න පෙන්නන්න පටන් ගත්තා දැන් අපිට ඕන මේ ලංකා දැන් පුතාලට මේකේ පේනව නේද මේ ඊතල වගේ තියෙන්නේ මෙන්න මේ වගේ පෙන්නන්නේ පුතේ මේ නැව් පෝට් දැන් උදාහරණයක් විදිහට දැන් පුතාලට පේනවා ලංකාව දීවර කර්ම මේ ලංකාව සාමාන්‍යයෙන් ඔය නාවික මාර්ගයේ පිහිටි මේ රටක් කියලා කියනවනේ අපිට ලොකු ආදායමක් උපයන්න හැකියාවක් තියෙනවා බලන්න මේ පුතාලට මේ සාමාන්‍ය පුතාලගේ විෂයන් වලටත් වැදගත් වෙනවා බලන්න ලංකාව හරහා තමයි ගොඩක් නැව් මේ ගමන් කරන්නේ. ඉතින් අපි බලමු මේ නැවක විස්තර පොඩ්ඩක්. නැවක විස්තර පොඩ්ඩක් බලමු අපි. ටිකක් zoom කරලා. ඔය ලොකුවට පෙන්වන ඊතල තමයි නැව් පුතිය. පුංචි පුංචි වගේ පෙන්වන්නේ සාමාන්‍ය බෝට්ටු. අපි මෙන්න මේ නැව ගමු. මෙන්න මේ නැව. බලන්න ඒ නැවේ විස්තරත් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි ඒක නම් පොඩි එකක්. මේ පොඩි මාළු අල්ලන්න කියපු කෙනෙක් මේ ඇවිල්ලා අපි ටිකක් ලොකු එකට යමු. අපි බලන්න මෙන්න මේ ලොකු නැව තමයි පුතේ මෙන්න මේ වෙනකොට දැන් මෙන්න මේ මෙතනින් ගමන් කරන්නේ. බලන්න ඒකේ විස්තර බලා ගන්නත් අපිට හැකියාවක් තියෙනවා. පුතාට ඕන නම් මේ නම ඊට පස්සේ මෙතනින් මේ නම ගන්න. නම අරගෙන වෙනම කොපි කරලා මේ නැව පිළිබඳව තවත් විස්තර ගොඩාක් බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ නැව තමයි මේ වෙනකොට මුහුදේ මෙන්න මේ අපිට හම්බන්තොට ආසන්නයේ ගමන් කරන්නේ. අපි පොඩ කොළඹ හරියෙන් යන නැවක් බලමු කොළඹ කොටු මේ පෝට් එකේ ඉඳන් මෙන්න මේ නැවකම් බලන්න පුතේ අපි මෙන්න මේ නැව මේ ඉන්දියාවේ තියෙන නැව තමයි මේ මොහොතේ මෙන්න මෙතනින් ගමන් කරන්නේ හරි අපි යන් ඒකෙත් විස්තර බලන්න ඕන දැක්කද අපිට මේ විදිහට මෙන්න මේ විශාල නැව තමයි මේ මොහොතේ ගමන් කරන්නේ මෙතනින් මේ ලංකාව විතරක් නෙමෙයි මේ මොහොතේ ලෝකයේ ඕනෑම තැනක පිහිටි ඕනෑම තැනක මුහුදේ තියෙන නැවක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා දැන් පුතාලට පේනවා මුහුද වටේම නැව් තියෙනවා නේද මෙතන බැලුවොත් එහෙම හැම තැනම අපිට නැව් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් පුතාලා වෙන්න මේ මරයින් ට්‍රැෆික් කියන වෙබ් අඩවියට ගිහිල්ලා පුතාලට පුළුවන් වෙන්න මේ විස්තර ටික ඉතාමත් පහසුවෙන් මේ නැව් ට්‍රැක් කරලා විස්තර ලබා ගන්න දැන් අපි ඊළඟට බලමු කොහොමද අපි ගුවන් යානයක් ට්‍රැක් කරන්නේ දැන් අපි මුහුද යන එකක් බලන්න ගන්නවා
මරයින් ට්‍රැෆික් එකට ගියා සයිට් එක ටිකක් ලෝඩ් වෙන වෙලා ගනි ඒක ගැටුවක් කරගන්න එපා පුතාලා ගිහිල්ලා බලන්න ඊට පස්සේ දැන් අපි බලමු පුතේ ගුවන් යානයක් කොහොමද ට්‍රැවල් ට්‍රැක් කරන්න කියලා ඒකට අපි යන්න ඕනේ ප්ලේන් ෆයින්ඩර් කියන එක ප්ලේන් ෆයින්ඩර් ප්ලේන් ෆයින්ඩර් හරි මෙන්න මේකට ගියාට පස්සේ පුතාලට පේනවා මෙන්න මේ පළවෙනියට එන සයිට් එක ප්ලේන් ෆයින්ඩර්.net කියන එක මේකට යන්න මේකට ගියාට පස්සේ මේ වෙනකොට අභ්‍යවකාශගත කරලා තියෙන කියන්නේ අහසට ගියපු සියලුම ගුවන් යාන දෙක බලාගෙන ඉන්නේ කියලා තියෙනවා. පේනව නේද පුතේ? මේ අකුරුල රෑනක් වගේ තියෙන මෙන්න මේ මොහොතේ මේ යන ගුවන් යාන. මේ මොහොතේ ගමන් කරන ගුවන් යාන තමයි මේ තියෙන්නේ. අපි උදාහරණයක් පොඩ්ඩක් බලමු මේ ලංකාව හරිය යන ගුවන් යාන මොනවද කියලා. ආ මේ වෙනකොට ලංකාව ආසන්නේ ගුවන් යාන දෙකක් ගමන් කරනවා. අපි මෙන්න මේක ගමු. ආ බලන්න මෙන්න මේ ගුවන් යානේ ගමුක අපි. ආ මෙන්න මේ ගුවන් යානේ තමයි මෙන්න මෙතන මේ ගමන් කරන්නේ මේ බලන්න මේ කොලම්බෝ ඉදලා පුතේ මේ වෙනකොට මැලේ යන්නේ ඒ කියන්නේ වෙන්න මෙතනට යන්නේ මාලදිව වෙන්නට තමයි මේ ගුවන් යානේ පිටත් වෙන්නේ හරි එතකොට මේ ගුවන් යානා දෙක අපි ටිකක් මෙන්න මේක ගම කොහෙට දෙන්නේ කියලා බලන්න ආ මෙන්න මේ ශ්‍රී ලංකන් එයාලයින් එකක් තියෙනවා මේ මෙන්න මේ ගුවන් යානේ පින්තූරේ මේක පිටත් වෙලා තියෙන කොහේ දන්ද පුතේ වලට බලන්න පුළුවන් මේ කොහේ දන්ද බලන්න පිටත් වෙලා තියෙන්නේ ආ මෙන්න මේ කොහෙද මියා මෙන්න මේ හරියටන් තමයි පිටත් වෙලා තියෙන්නේ මන්නම් ඒ කොහෙද කියන්න හරියටම දන්නේ නැහැ. මෙතකොට මේ වෙනකොට ගුවන් යානේ තියෙන්නේ මෙන්න මේ හරිය. හරි. ඔන්නේ යා තව ටිකකින් ලංකාවට එන වෙලාවත් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. අපි තවත් ගුවන් යානයක් ගමු මෙන්න මේක. මේක කොහෙදන් දෙන්නේ බලමු. මේක සිංගප්පූරුව ඉඳන් එන්නේ. හැබැයි සිංගප්පූරුව ඉඳන් ලංකාවට නම් නෙමෙයි ගුවන් යානේ ගමන් කරන්නේ කොහෙටද? අයියා මේ ඉන්දියාවට තමයි ඒ ගුවන් යානේ ගමන් කරන්නේ. මෙන්න මේ විදිහට. ලෝකේ ඕනෙම තැනකද මේ ගුවන් යානේ ගමු අපි. කොහෙයි දන්ද ඉන්නේ කොහෙටද යන්නේ මේ හැම විස්තරයක්ම බලා ගන්න හැකියාවක් තියෙන දැන් පුතාලට පේන ලෝකේ සාමාන්‍ය දියුණු රටවල් උඩින් විශාල ගුවන් යාන ප්‍රමාණයක් අපිට එකලග දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලන්න මේ රටවල් කොච්චර දියුණුද කියලා නේද? ඉතින් මේ බලන්න තවත් ගුවන් යානයක් මේක රටක ඉදන් ගමන් කරන. ඉතින් පුතාලට දැන් පුළුවන් නැවක් කොහෙද තියෙන්නේ ප්ලේන් එකක් කොහෙද තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට පුතාලා මේ වෙනකොට අහස බැලුවොත් ගුවන් යානයක් ගියොත්. ඒතකොට පුතා දන්නා මේ ලංකාව උඩින් යන ගුවන් යානයක්නේ ටග්ගල මේ සයිට් එකට ඇවිල්ලා බලන්න පුළුවන් කොයි හරියෙන්ද මේ ගුවන් යානේ යන්නේ කියලා. ඒ හරිය දැන් උදාහරණයක් විදිහට අපි දමු මේ නුවර හරියදි දරුවෙක් ගුවන් යානයක දැක්කා කියලා. එහෙනම් මේ මොහොතේ නුවර හරිය දැක්කම මෙන්න මේක තමයි ඒ ගුවන් යානේ. ඒ ගුවන් යානේ ඇවිල්ලා ශ්‍රී ලංකන් එයාලයින් එකක්. ඉතින් ඒ ගැන පුතාට විස්තර හොයාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ඉල්ලලා හිටිනවා ඔයාලා අදම ගිහිල්ලා මරයින් ට්‍රැෆික් එකටයි ප්ලේන් ෆයින්ඩ් එකටයි ගිහිල්ලා මේ පිළිබඳ විස්තර නැව් පිළිබඳ ඒ වගේම ගුවන් යානා පිළිබඳ විස්තර හොයලා බලන්න. එහරා පුතාලගේ දැනුම එකතු කරගන්න. ඉතින් අද මට අද ට්‍රික් එක ඕක තමයි. අද කියලා දෙන්න ඕනේ ඔය සම්බන්ධව. ඉතින් අද කොහොමදයි නා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම යහළුවන්ටත් දැනගන්න මේ දේවල් ෂෙයා කරන්න. අපි තවත් ICT ටිප්ස් ට්‍රික්ස් අරගෙන ළඟදිම නැවතත් හමුවෙමු. හමුවට පසුබ දවසක්.